සමහර අය ඉන්නවා අපි එයාට ගොඩාක් කැමතියි. ගොඩාක් ආදරෙයි. හැබැයි ඒ අය කවදාකවත් ඔබේ යහපත පිණිස ඒගොල්ලන්ගේ ජීවන රටාව හෝ ඒගොල්ලන්ගේ පුරුදු හෝ ඒගොල්ලන්ගේ හැසිරීම වෙනස් කරන්න කැමති නැහැ. සරල උදාහරණයක් ගන්න. අපි හිතමු කෙනෙක් හොරකම් කරනවා. අපි එයාට කැමතියි. එයත් එක්ක ජීවත් වෙන්න කැමතියි. එයත් එක්ක එකට ඉන්න කැමතියි. එයාව ඇසුරු කරන්න කැමතියි. හැබැයි එයාගේ හොරකම කියන දේ අත්හරින්නේ නැහැ. එයා භයානක හොරකම් කරනවා. මංකොල්ල කනවා. එතකොට ඒක එයා හදා ගන්න කැමති නැහැ. එතකොට ඒ දේ නිසා අපිට විනාශ වෙන්න වෙනවා නම් අපිට කරදර වලටපත් වෙන්න සිද්ධ වෙනවා නම් අපිට සිද්ධ වෙනවා ඒ කෙනාව අකමැත්තෙන් උනත් අත්හරින්න. ඔගොල්ලෝ දෙකලා තියෙනවා සමහර කාන්තාවෝ සමහර දරුණු මද්‍රව්‍ය වලට ඇබ්බැහිවිච්ච අය තියෙන ලිංගතුකම නිසා ආදරේ නිසා අත්හැරගන්න බැරි නිසා ඒගොල්ලෝ විවාහ කරගත්තා ඉන්නවා. අන්තිමට ඒ පුද්ගලයෝ විසින් ඒ කාන්තාව ගණිකා වෘත්තිය දෝලා මද්‍රව්‍ය පාවිච්චි කරනවා. හේතුව තමයි නිසි තැනදි ගන්න ඕන තීරණ ඒගොල්ලෝ සමහරට ගන්නෙ නැහැ. හේතුව අර හිතේ තියෙන හැඟීමට අපි යටත් වෙනවා. සමහර අය අපි කොච්චර කැමති වුණත් ඒ අයගේ වැඩපිළිවෙල නිසා අපිට හානි වෙනවා නම් අපි විනාශ වෙනවා නම් අපිට පැවැත්මක් නැති වෙනවා නම් අපි ඒ ගැන දෙපාරක් හිතන්න ඕනේ නැද්ද? ඒ කියන්නේ හිතන්න ඕනේ අපි. මොකද හේතුව ඒ කියන අපේ වගකීම ගන්නෙ නැති හින්දා. සමහර මිනිස්සු හරිම භයානකයි. සමහර මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න බෑ. සමහර මිනිස්සුන්ගේ වැඩපිළිවෙල වල හරිම අසාර්ථකයි. සමහර මිනිස්සුන්ට කිසි ජීවිතයක කිසි වටිනාකමක් නැහැ. විවිධාකාර දුර්ලභතා මිනිසු ගාව තියෙනවා. එතකොට ඒ නිසා අපිට හානි වෙනවා නම් අපේ ජීවිතේ විනාශ වෙනවා නම් අපිට සැනසීමක් ලැබෙන්නේ නැත්තම් අපිට මුළු ජීවිතේම දුක් විඳින්න සිද්ධ වෙනවා නම් අපිට අකමැත්තෙන් උනත් ඒ අය අත්හරින්න සිද්ධ වෙනවා. අපිට කෙලින් තීරණ ගන්න සිද්ධ වෙනවා. ඒ වගේ තැන්වලදී අපි නිවැරදි තීරණ ගත්තේ නැත්තම් අපිට මුළු ජීවිතේම සමහරට විඳවන්න ඒක හේතුවක් වෙන්න පුළුවන්. එහෙම විඳවන මිනිස්සු ඕන තරම් ඉන්නවා. සමහරට අපි ලොකු කැපකිරීම කරනවා. අපි ලොකු කැපකිරීම කරලා තමයි අපි ඒ තෝරා ගැනීම කරන්නේ. අපි ඒ කරන කැපකිරීමට සාධාරණයක් ඒ කෙනාගෙන් අපිට ලැබෙන්නේ නැහැ. සමහර අය කියනවා අපි ඇසුරු කරද්දි හරියයි, විවාහ වුණාම හරියයි කියලා කියනවා. සමහර වැරදි තියෙනවා. කවදාකවත් ඒගොල්ලෝ හදාගන්නේ නැහැ. කවදාකවත් ඒක නිවැරදි කරගන්නේ නැහැ. අපි සාධාරණ උත්සාහයක් කරලත් ඒක නිවැරදි කරගන්න ඒක වෙන්නේ නැත්තම් අපිට ඒගොල්ලොත් එක්කම විනාශ වෙන්න නම් වෙන්නේ අපි ඒ අය අත්හැරීම ගැන හිතා බැලිය යුතු නැද්ද? හිතා බැලිය යුතුයි. මොකට හේතුව? එක්කෙනෙක් අපි හිතන් මේ කෙනෙක් ගලක් බැඳගෙන විශාල ගලක් බැඳගෙන එයා පයින් යනවා විශාල ගැඹුරු ප්‍රපාතයකට. එතකොට අපි එයායි අතර කඹයකින් බැඳලා තියෙනවා. අපි හිතන්නේ එයාගේ ඉනේ කඹයක් බැඳලා අපේ ඉනෙත් ඒක බැඳලා තියෙනවා. එතකොට අපි බැඳිලා ඉන්නේ ඒකේ. එතකොට එයා ප්‍රපාතකින් පනින්න යනවා. අපි එපා කියද්දී අහන්නෙත් නැත්තම් අපිට ඒක වළක්වන්නත් බැයි නම් එයා හැදෙන්නෙත් නැත්තම් එයාට ඒක වළකින්න උවමනාවකුත් නැත්තම් අපිට ගන්න තියෙන තීරණය මොකක්ද? අපිට සිද්ධ වෙන මේ කඹේ ලිහලා දාන්න. අපිට ලිහලා දාන්න නැතුව ඉන්න පුළුවන්. අපි යාට ආදරේ ලෙංගතුයි කියලා. හැබැයි වෙන්නේ මොකද්ද? එයා අපිවත් දෙගෙන අරකට පයින්. එතකොට එයාගේ තියෙන අත්නෝමතික අදූරදර්ශී අඥාන වැඩක් නිසා අපිට ජීවිතේ වන්දි ගෙවන්න වෙනවද නැද්ද? වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. එහෙම වන්දි ගෙවපු මිනිස්සු, එහෙම වන්දි ගෙවන මිනිස්සු මේ සමාජයේ ඕන තරම් ඉන්නවා. ඒගොල්ලෝ පස්සේ කාලේ කියන දේ තමයි මං හරි තීරණයක් ගත්තේ නැහැ. මං ගන්න ඕන තීරණේ හරි තැනදි ගත්තේ නැහැ. මම මේ වෙලේ මගේ කැමැත්ත ගැන විතරයි හිතුවේ කියලා. ඔබේ කැමැත්ත පමණක්, ඔබේ රුචිකත්වයේ පමණක්, ඔබේ සෙනෙහස පමණක්, ඔබේ ආදරේ පමණක් සියලු දේට සාධාරණයක් සපයන්නේ නැහැ. ඔබට ගොඩක් දේවල් විමසන්න සිද්ධ වෙනවා. මිනිසුත් එක්ක ජීවත් වෙන්න හැඟීමකින් පමණක් බෑ. ඒකට සුදුසුකම් තියෙන්න ඕනේ.
මිනිසුත් එක්ක ජීවත් වෙන්න ඒ මිනිසුන්ගේ ගුණාගුණ බලපානවා, මිනිසුන්ගේ සුදුසුකම් බලපානවා, මිනිසුන්ගේ චරිත ලක්ෂණ බලපානවා.